And now, live at 10:30. ආයුබෝවන් ගෙවුණු දවස දෙස හෙළන පුවත් ඇස live at 10:30 සමගින් අදත් ඔබට ඇත්ත කියන මම හරින්ද්‍ර ජයලාල් මම ෆාතිමා නස්රින් අදත් මුල්ම අවධානයේ ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි පළාත් කිහිපයකට ඉදිරි දිනවලදී තද වෙසි සහසුලක් අලුත් අවුරුද්දට ගමට ගිය ජනතාවට නැවත පැමිණීමට ප්‍රවාහන සේවා ආරම්භයි අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත හෙට පසුගිය දින තුන තුල රිය අනතුරු වලින් 20ක් මියයයි අලුත් අවුරුදු එලියත් සමග නුවර එලියත් හැමදාම කල එලියක් ඇති කරනවා මේ දවස්වලත් නුවර එලියේ බොහෝ ජනතාවකින් පිරෙලා ඉතිරිලා ගිහිල්ලා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් මේ දවස් ටිකේම ඉන්නේ හිටියේ නුවර එළියේ. අද එතුමා යතුරුපැදි ධාවන තරගයක් නරඹන්නටත් ඒ වගේ මෙහි ජයග්‍රහකයන්ට තියාග ලබා දෙන්නටත් සහභාගී වුණා. නුවර එළියේ වාර්ෂිකව පැවැත්වෙන තුරුංග තරඟවලට සමගාමීව යතුරුපැදි ධාවන තරගයකුත් පැවැත්වෙනවා. මේ තරගයේ නැරඹීමට අද පසුරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක් වුණා. එහිදී අගමැතිතුමා යතුරුපැදි ධාවන තරගයේ ජයග්‍රාහකයන්ට තෑගි බෙදා දුන්නා. ඒකාපත විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අද හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. ඒ සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම් එකතු කරන්නයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, ඩල සලහප්පිරුම යන මහත්වරුන් අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වී සිංහල අවුරුද්ද වෙනුවෙන් සුබ පැතීමටයි. අලුත් අවුරුද්ද වෙනුවෙන් හිටපු ජනාධිපතිවරයාට සුබ පැතීමට අදත් කාල්ටන් නිවසට ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. අලුත් අවුරුද්දේ තවත් සුබ ඵල ලැබ දෙන නැකතක් හෙට උදා වෙනවා. ඒ 120ට 220ක් ආවඩා ආයුබෝ ලැබෙන හිස තෙල් ගෑමේ නැකත. මෙවර අලුත් අවුරුද්ද උදා වුණේ පෙරේදා පස්වරු 2:09 ට එදුණු සුබ නැකතටයි. ඉන් අනුතුරු උදා වූ සුබ නැකතට ලිපගිනි මොලවා ආහාර පිස වැඩැල්ලීම ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවයේ සිදු වුණා. අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත හෙටට යෙදিলা තිබෙනවා. හිස තෙල් ගෑම යෙදিলা තියෙන්නේ අප්‍රේල් 17 වෙනි බදාදා උදේ 7:40 ට නැගෙනහිර දිශාව බලා එදාට හිසට අපි යොදාගන්නේ විනේට හිමි වෘක්ෂය කොහොඹ වෘක්ෂය හිසටද පොළොන් වෘක්ෂය පාදයටද තියලා අපි එම වෘක්ෂ දෙකේ පොළ යුෂ අරගෙන නානු සාදලා එම නානු ගාලා තමයි අපි ස්නානය සිද්ධ කරන්නේ. ඒ අනුව නැගෙනහිර දිශාව බලලා ගැනීම තමයි වඩා සුදුසු වන්නේ. අලුත් අවුරුද්ද වෙනුවෙන් නගරයේ ඉන්න බොහෝ දෙනා තම තමන්ගේ ගම්බිම් බලා ගියා. පහුගිය දවස්වල මේ විදිහට ගම්බිම් බලා ගියපු අයට ආයමත් වැඩ පටන් ගන්න ගමින් නගරයට එන්න තියෙන ප්‍රවාහන පහසුකම් ගැනත් අපි අද හොයලා බලුවා.
ගෙවුණු සති අවසන් වෙනකොට අලුත් අවුරුද්ද සමරන්න විශාල ජනතාවක් මේ විදිහට ගම්බිම් බලා ගියා. ගමට ගිය සැමට අලුත් අවුරුද්දෙන් පස්සේ ආයෙත් එන්න අද ඉඳලා විශේෂ ප්‍රවාහන පහසුකම් රැසක් සපයන්න බලධාරීන් කටයුතු කරලා. බස්නාහිර පළාත තුල පමණක් බස් රථ 6000කට වැඩි සංඛ්‍යාවක් මේ සඳහා යොදවා තිබෙනවා. 21 වෙනිදා දක්වා පළාතේ බස් ධාවනය විධිමත් කරලා තිනවා. නිවාඩු අවලංගු කරලා බස් රථ 6200ක් පමණ අපි පළාත තුල ධාවනයට එක් කළා තිනවා. මාර්ග 475ක් පමණ මේ අවුරුදු සේවා ක්‍රියාත්මකයි. මේ දවස්වල තිබෙන කාර්ය බහුලත්වයේ එක්ක මගේ ජනතාව සූරාකන්න සූදානම් බස් රථවලට මේ පාර ඒකට ඉඩ ලැබෙන්නේ නැහැ. මගේ ජනතාවෙන් අපි ඉල්ලා ඉන්නවා ගමන් කරන බස් රථයක වැඩිපුර මුදල් අය කරොත් අපිට කතා කරන්න 0112 860 කියන දුරකථන අංකයට ඒ ලැබෙන පැමිණිලි විභාගයට ලක් කරලා අදාළ ආයතන විරුද්ධව විනයානුකූල ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා. ශ්‍රී ලංකා දුම්රිය සේවයත් මගින්ගේ පහසුව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. අද ඉඳලම ඒ විශේෂ දුම්රිය සේවා පටන් ගත්තා. 17 19 21 යන දිනවල බදුල්ලෙන් කොළඹ කොටුව බලා ධාවන වෙනවා. 28 වෙනිදා වෙනකන් පෙරවරු 9ට නගරාන්තර ශ්‍රීග්‍රාමී දුම්රියක් පිටත් වෙනවා. ඒ මහනුවර ළඟා වෙනවා 11:31ට. 28 වෙනිදාකම් මහනුවරින් පිටත් වෙනවා 4:55ට නගරාන්තර ශ්‍රීග්‍රාමී දුම්රිය කොළඹ කොටුවට 7:30ට ළඟා වෙනවා. කොහොම වුණත් අද උදේ දුම්රිය දෙකක් පිලිපැන්නා. අවිස්සාවේල්ලේ සිට කොළඹලා ධාවන වෙන කාර්යාල දුම්රිය කිරණපුන දුම්රිය ස්ථානය පසු කරනවා සමග පෙරවරු 7:06ට පමණ පිළිපැණිවට ලක් වුණා. ගාල්ල දුම්රිය ස්ථාන අංගණයේදී බිලියත්තේ සිට පැමිණෙන ගාලු කුමාර දුම්රිය පිළිපැණිමකට භාජනය වුණා. කාර්යාල දුම්රිය තුනක් අවිස්සාවේල්ල මාර්ගයේ කිරණපුනේ මෙහාට ධාවනය වුණේ නැහැ. මාතර මාර්ගයේ එයින් පසු එන්න තිබිච්ච දුම්රිය ගෙනෙන්නට හැකියාවක් තිබුණේ නැහැ. වෙන දුම්රිය වලින් මගින්ට පහසුකම් දුන්න කියලා දුම්රිය දෙපාර්තමේන්තුව කිව්වා. එහෙම වුණේ නැහැ කියලා මගින් ගෙන් චෝදනාවකුත් ආවා. ඒ ඇති උනේ මේ කල්නිවැලි දුම්රිය මාර්ගේ අපිට අරින්න දුම්රිය තිබුණ නැති හින්දා ගාලු දුම්රියේදී අපි යම් කිසි ප්‍රමාණයකට එක් කළා. අලුත් අවුරුද්දේ කොළඹ ආපු හුඟ දෙනෙක් මේ පීලිපැණින් එක්ක හුඟක් අසරණ වුණා. ඒ නිසාම මේ ගැන ඉදිරියට මොනවද වෙන්නේ කියලා අපි හොයලා බැලුවා. ඒක ඉතින් හරියටම කියන්න බෑ. ඒක පරීක්ෂණය සිදු කරලා තමයි අපි බලන්න ඕනේ. ඉතින් දෝෂේ මොකද්ද කියලා හරියට හඳුනා ගන්න ඕනේ. අලාභයේ ගණන් බලන්න ඕනේ. පිළිපැලින් දෙක සඳහාම කමිටු දෙකක් දැන්ටපත් කරලා තියෙනවා. මා නියෝග කර සිටියා සතියක කමන කාලයකදී ආරම්භක වර්තාවකුත් සති හතරක් ඇතුළත පූර්ණ වර්තාවක් ලබා දෙන ලෙස. බක්මහා අකුණු පුපුරන තද වැසි ඇද වැටෙන සමයේ උදා වෙලා මේ වැස්සේ ඇති බරපතලකම නිසාම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් නිවේදන පවා නිකුත් කරන්නට පටන් අරගෙන මාතර සිට කොළඹ හරහා මන්නාරම දක්වා වූ මුහුදු ප්‍රදේශ වලට තද වැසි සමග ක්ෂණිකව තද සුළන් ඇතිවීමේ අවදානමක් පවතින බව තමයි ඔවුන් සඳහන් කරන්නේ. ඉදිරි දින කිහිපෙදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. යනුව සබරගමු මධ්‍යම දකුණු ඌව බස්නාහිර උතුරු මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100කට වැඩි තද වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට අකුණු මගින් සහ తాවකාලික තද සුළං මගින් සිදුවන අනුතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පවතින වැසි සහිත තත්ත්වයක් සමගම මුහුදු කලාපයන්හි තද සුළං ඇතිවීමේ විභාගයක් පවතිනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මාතර සිට මන්නාරම් දක්වා මුහුදු ප්‍රදේශය තමයි මේ තත්ත්වය සඳහා බලපෑම ලක්විය හැකි වෙන්නේ. මෙම මාතර සිට මන්නාරම් දක්වා කළුතර හා කොළඹ හරහා මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 70ක් 80ක් තරම් තද සුළං සහිත තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳ දීවර ප්‍රජාවන් නාවික ප්‍රජාවන් විශේෂ අවධානයක් යොමු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ගත වූ දින තුන තුළ සිද වූ රියානතුරු වලින් පුද්ගලයන් 23 දෙනෙක්ට දිවි අහිමි වුණා. ඉන් ආසන්නතම සිදුවීම් වාර්තා වුණේ කොළන්න සහ රුවන්වැල්ල ප්‍රදේශවලින්. දඹුල්ල කණ්ඩලම ප්‍රධාන මාර්ගයේ කණ්ඩලම ප්‍රදේශයේදී අදපස්රුවේ ත්‍රිරෝධ රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී තිබෙනවා. අනුතුරින් එකම පවුලේ 22 වැනි දිනේ සහ 5 වැනි පුත්‍රයා මියගිය අතර ඔහුගේ පියා බරපතල තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කරනවා. लगे आप
ත්‍රිරෝදරතේ සිටි මවට තුවාල සිදුවී නොමැති අතර අනුතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රීදුර අතරංගුවට ගත්තා. ඇඹිලිපිටියේ සිටි සූර්යකන්ත දෙසට ධාවනය වූ ත්‍රිරෝදරතයක් රීදුරට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන දුරකතන රැහන් කණුවක ගැටුණා. ඒ ඊයේ රාත්‍රියේ කොළොන්න 16 කණුව ප්‍රදේශයේදී අනුතුරින් තුවාල ලැබූ එකම පවුලේ මව පියාසා දියණිය ඇතුළත් කිරුණේ කොළොන්න මූලික රෝහලටයි. රෝහලේදී 52 වැනි මව සහ 68 වැනි පියා ජීවිතක්ෂයට පත් වුණා. මේ අතර අවිස්සාවේල්ල කෑගල්ල මාර්ගයේ රුවන්වැල්ල කහටගස්සෙන්න ප්‍රදේශයේදී ඊයේ පසුරුවේ පදිකේකු ත්‍රිරෝදරතේ ගැටුණා. අනුතුරින් නිමසානේදීම මියගොස්සැත්තේ දෙහිඔයට පදිංචි 56 වැනි පුද්ගලෙක්. පොලිසිය පැවසුවේ ත්‍රිරෝදරතේ දුරාතරංගුවටගත් බවයි. මේ අතර බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ කුඹුරුගොඩ ප්‍රදේශයේදී පාර මාරුවේ සිටි කාන්තාවක් යතුරු පැදිය ගැටීමේ ගියා. ඊයේ පසුරුවේ මිලිස ජීවිතක්ෂයට පත්ුනේ එම ප්‍රදේශයේම පදිංචි 76 වැනි කාන්තාවක්. අනුතුරට සම්බන්ධ යතුරු පැදිකරු අත්අඩංගුවටගෙන තිබෙනවා. මහියංගනේ බදුල මාර්ගයේ ලොග්ගල්ලේ මංසන්ධිය අසලදී මෝටර රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යෑමෙන් පුද්ගලින් 5 දෙනෙකු තුවාල ලැබුවා. පොලිසිය පැවසුවේ අද උදෑසන මෝටර රථයේ වියානා වේල්ල මතින් මීටර 200ක් පමණ ඉවතට විසිවි අනතුරට ලක්ව ඇති බවයි. තුවාල ලැබුවන් ප්‍රතිකාර සඳහා මහියංගනේ මූලික රුහලට ඇතුළත් කර තිබෙනවා. පසුගිය කාලය තුල මෙමසානේදී වාහන ව්‍යානා ඇලට පෙරලීමෙන් අනතුරු සිදු වූ අතර ජනපතිනියමින් ඒ සඳහා ආරක්ෂිත වැටක් දීදි කරුණා. පොලිස් වාර්තාවලට අනුව පසුගිය දින තුල පමණක් රිය අනතුරු වලින් ජීවිත 20ක් අහිමි වී තිබෙනවා. අප්‍රේල් 13 14 සහ 15 කියන දින තුන තුලදී මාරක රියානතුරු 19කදී පුද්ගලයන් 20ක් ජීවිතක්ෂයට පත් වෙලා තිබෙනවා. මේ ප්‍රමාණය 2018 වර්ෂයේ අදාළ දින තුනත් සමග සසඳන විට පැහැදිලි අඩුවක් බව පෙන්눔 කරනවා. 2018 වර්ෂයේ අප්‍රේල් 13 14 සහ 15 තෙදින තුලදී මාරක රියානතුරු සිද්ධීන් 50කදී පුද්ගලයන් 51ක් ජීවිතක්ෂයට පත් වෙලා තිබෙනවා. අපි අප්‍රේල් 11 ආරම්භ කළ විශේෂ මෙහෙයුමක් ඒ විශේෂ මෙහෙයුම මඩ වැඩ වලින් හැඩ උණු වැඩක් දකිමු මේ විරාමයෙන් පසුව. දක්ෂිණ අධිවේගයේ වාර්තාගත ආදායමක්. මේ මඩ වැඩ වලට දක්ෂ පිරිසක් ගැන. සමහරු මඩ ගහන්න දක්ෂයි. තවත් සමහරු මඩ නාන්න දක්ෂයි. මේ ඒ දෙකටම දක්ෂ අය හිටපු තැනක් ගැන. බණ්ඩාරගම වැල්මිල්ල ජයමාවතේ වෙල්ලිපනැල්ලේ මේ අවුරුදු උත්සවය අද දවස පුරා පැවැත්තුණා. රුවන්කර ක්‍රීඩා සමාජයේ මෙම උත්සවයේ සංවිධානය කර තිබුණේ දෙවෙනි වරටයි. අනිත් අවුරුදු උත්සවවල තියෙන සාම්ප්‍රදායික ක්‍රීඩා තරඟ මෙම අවුරුදු උත්සවයේ පැවැත්වුවේ වෙනස් ආකාරයකටයි. ගත වූ උත්සව සමයේදී අපි හැමෝගෙම බලාපොරොත්තුව බවට පත්වුණේ සාමය සහ සතුට පැතිරේවා යන්නයි. නමුත් සාමය වෙනුවට වෛරය වැපිරුණු සිදුවීම් කිහිපයක්ම ඊයේ වගේම අද දවසේදීත් ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වුණා. ත්‍රිකුණාමල නගරයේ පිහිටි මෙම පාළු ඉඩමට මිතුරන් දෙදෙනෙක් අද උදෑසන යතුරුපැදියකින් පැමිණියා. යතුරුපැදියේ පිටුපස සිටි තරුණයා එකවරම යතුරුපැදිකරුගේ ගෙල තියුණු ආයුධයකින් කපා දැම්මා. තුවාල ලැබූ තරුණයා දිවි ගලවා ගැනීම සඳහා අසල පිහිටි ත්‍රිරෝදරත නැවතුම්පලට ගියත් ඉන් පිළිසරණක් නොලැබීම නිසා නාවික හමුදා කඳවුර වෙතට දිව ගොස් වෙනවා. එහිදී නාවික සිබිරුන්ගේ සහාය මත එම තරුණයා ත්‍රිකුණාමලයේ මහ රෝහල වෙත රැගෙන ගියත් මිය ගොස් වෙනවා.
එලෙස මියගොස් ඇත්තේ ත්‍රිකුණාමල නගරයේ පදිංචි 26 වෘදි තංගතුර ධනුෂ්කන් නැමැති අයෙක්. සිද්ධියට සම්බන්ධ සැකකරුද පසුව ත්‍රිකුණාමලයේ වරාය පොලිසිය වෙත බාර වී ඇති බව අප වාර්තා කරු පැවසුවා. 26 වෘදි බානුඩීල් ඩැනියෙල් නැමැති සැකකරු පාපෝච්චාරණය කර ඇත්තේ තම පෙම්වතිය සමග මියගේ තරුණයා ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යාම හේතුවෙන් ඔහු ඝාතනය කළ බවයි. මේ අතර ගලේවල දේවහුව එකේ ඇල ප්‍රදේශයේ පිහිටි මෙම නිවසේ සිටි අඹසැමියොල ඊයේ රාත්‍රියේ තියුණු ආයුධ වලින් පහර දී ඝාතනය කර තිබෙනවා. ඔහුගේ පුත්‍රයන් දෙදෙනා ඊයේ රාත්‍රියේ ගලේවල නගරයට ගිය අවස්ථාවේදී එම ඝාතනය කර ඇති බවට අනාවරණය වී තිබෙනවා. ඉඩම් මාරවුලක් මත එම ඝාතන කර ඇති බවට සැක කරනවා. පොලිසිය අවධානය යොමු ඇත්තේ මේගේ 51 හැවිරිදි කාන්තාවගේ සහෝදරින් දෙදෙනෙකු පිළිබඳවයි. ඊයේ පසුරුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලින් දෙදෙනෙකු දෙනියාය සූර්යකන්ද මාර්ගයේ උල්ලිතුවව ප්‍රදේශයේ පිහිටි මෙම බෝක්කුව අසල රැඳී සිටි තරුණින් දෙදෙනෙකුට මුගුරකින් පහර දී තිබුණා. එහිදීම තරුණින් දෙදෙනාටම බරපතල තුවාල සිදු වූ අතර 23 හැවිරිදි කොළොන්න කස්සාන ගහවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණයා මිය ගියා. අනෙක් තරුණයාද බරපතල තත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සැකකරුවන් පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැහැ. හිඟුරක්ගොඩ උණගලා විහෙර නාගපුකුණ ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඔහුගේ බිරිඳ ඝාතනය කර තිබෙනවා. අපවාර්තා කරු පැවසුවේ බහින් බස් වීමක් දුරද ගෑමෙන් ඊයේ රාත්‍රියේ ඇය ඝාතනය කර ඇති බවයි. අනුරාධපුර සේනපුර ප්‍රදේශයේ ගැටුමක් පාලනය කිරීමට ගිය පිරිසකට කළ පහර දීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනෙකුට තුවාල සිදුව තිබෙනවා. අවුරුදු ක්‍රීඩාවක නිරත වෙමින් සිටි පිරිසක් ගැටුම ඇති කරගෙන තිබුව අතර පහර දීමින් මියගොස් ඇත්තේ අසල පිහිටි නිවසේ පදිංචිව සිටි පුද්ගලයෙක්. තවත් පුවත් පෙළක් දකිමු මේ විරාමයෙන් අනතුරුව. ලෝක උරුමයක් වූ ප්‍රංශ දේවස්ථානයේ ගිනි ගනී. අකුණු සරවැදීමේ සිදුවුණු අනතුරක් පිළිබඳවයි මේ තොරතුර. යාපනයේ චුන්නාගම් කුප්පිලාන් දකුණු ප්‍රදේශයේදී අකුණු සරවැදීමෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 3 දෙනෙක් අද ජීවිතක්ෂයට පත් වුණා. පොලිසිය ප්‍රකාශ කළේ අද හවස 2:30ට පමණ වගා බිමක රැඳී සිටියේදී ඔවුන් මේ අනතුරට පත්ව ඇති බවයි. මිය ගිය අය 49 හැවිරිදි, 38 හැවිරිදි සහ 55 හැවිරිදි වියේ පසු වුණු 3 දෙනෙක්. දැන් රටම කෙටියෙන්. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ වැඩිම වාහන සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. එහි මෙහෙයුම් අධ්‍යක්ෂ එස් ඕපනායක මහතා පැවසුවේ ඊයේ දිනය තුළ පමණක් වාහන 85,000කට අධික සංඛ්‍යාවක් ධාවනය වී ඇති බවයි. සාමාන්‍යයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වන්නේ දිනකට වාහන 55,000ක් පමණ සංඛ්‍යාවක්. මීට පෙර දිනක් තුළ ධාවනය වී ඇති වැඩිම වාහන සංඛ්‍යාව වන්නේ 71,000ක්. ඒ අනුව රුපියල් මිලියන 25ක වාර්තාගත ආදායමක් උපයා ගැනීමට හැකි වූ බවද ඕපනායක මහතා පැවසුවා. සාමාන්‍යයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෛනික ආදායම වන්නේ රුපියල් මිලියන 18ත් 19ත් අතර ප්‍රමාණයක්. දිවයිනපුරා සමෘද්ධි බැංකු නිලධාරීන් අද වැඩ වර්ජනයක් ආරම්භ කළා. ඒ සමෘද්ධි බැංකු නිලධාරීන්ගේ වැටුප් කප්පාදුව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් මෙම වැඩ වර්ජනයේ හේතුවෙන් අද දිවයිනපුරා සියලුම සමෘද්ධි බැංකු වසා දමා තිබුණා. ලෝකයේ කිසිම රටක නිලධාරියෙක් උපයාගත් වැටුපක් සාමාන්‍යයෙන් අඩු කරන්නේ නැහැ. නමුත් වර්තමාන ආණ්ඩුව උපයාගත් වැටුප අඩු කරන්න තීන්දුව කරලා තියෙනවා. ඒ වගේම විශ්‍රාම වැටුප මරණ පාරිතෝෂික සහ වැන්දු බොනක් දරු අරමුදල් ඇතුළු ඒ සහන රජීස් පහසුකම් නොලැබීමත් හේතු කොටගෙන ඒට එරෙහිව මේ අපි අද ලංකා පුරා එක් දින සංකේත වැඩ වර්ජනයක් කියා කරුණා කරලා මේ ගැටලුවට වහම් විසඳුම් දෙන්න. වෙඩිවැදී තුවාල ලැබූ වනාලියකු සෝමාවතිය පුදබිම රක්ෂිතයේ සැරිසරන බව ගම්වාසීන් වනජීවී නිලධාරීන්ට දැනුම් දී තිබුණේ මීට දින කිහිපයකට පෙරයි. දකුණු පාදයට වෙඩිවැදීමෙන් තුවාල ලබා සිටි මෙම වනාලියාට ප්‍රතිකාර අද ආරම්භ කෙරුණා. ඒ ත්‍රිකුණාමලය හා පොළොන්නරුව බහර වනජීවී වෛද්‍යවරයා සහ ගිරිතලේ වනජීවී සෞඛ්‍ය කළමනාකරණ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්
අර්තාපල් පුඩිමක් සහ අර්තාපල් යෙදු අතුරු පස වර්ග 100ක් සහිත ප්‍රදර්ශන කුටියක් අද නුවරඑළියේදී විවෘත කෙරුණා. ඒ අලගොවියා රැක ගැනීම සහ නුවරඑළිය වැලිමඩ අර්තාපල් වගාව ප්‍රචලිත කිරීමේ අරමුණින් මේ නැරඹීම සඳහා දේශ විදේශ සංචාරකයන් රැසක්ද සහභාගී වී සිටියා. ඒ සමගින් අපි අදට ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ රාත්‍රියක්.